චන්දයක්කිල්ලන්නේ අද චන්දයක්කිල්ලන්නේ. එතකොට අද දිනේ මේ පනතට මොකද කරන්නේ? චන්දයක්කිල්ල චන්දේ වෙන දවසකට පනත චන්දයකට ආණ්ඩු පක්ෂයේ යොමු වෙන්නේ නැත්තේ ආණ්ඩු පක්ෂයේ සම්මත කර ගැනීම සඳහා උන්ට මන්ත්‍රීවරු නැති හින්දා. ස්ථාවර නියෝග අනුව අපිට තමයි අයිති තියෙන්නේ චන්දයක් ඉල්ලන්න හරි චන්දේ කල් දාන්න හරි. ස්ථාවර නියෝග 23 එක පිටා පැහැදිලිව තිබෙනවා මෙහෙම. අද ඕඩ පේපර් එකේ ඉතා පැහැදිලිව සඳහන් කළා තිබෙනවා මේ පනත අද ඉදිරිපත් කරනවාද ගන්න ඕනේ කියලා. ඒ නිසා ඒ වෙනුවට වෙනත් දිනයක් ගන්න බෑ. පනත ඡන්දයට යන්න ඕනේ. ආණ්ඩු පක්ෂයේ වගකීම තමයි කැමැත්ත තමයි ඡන්දයක් ඉල්ලනවද නැද්ද කියලා අවසානයේ. ඒ අදාළ ඇමතුමා ඇවිල්ලා පිළිතුරු දෙන්න තියෙනවා. ඇමතුමා නැති නිසා මම කිව්වේ. නෑ මම අහන්නේ මුල් ආසනෙන් කොහෙද තියෙන්නේ දැන් මෙතන අවසන් කරන්න ඕනේ කියලා. කොයි වගන්තියට කියලා. What is the standing order? And at the moment no one has moved under 46 either. That the question now be put. Minister must come and honorable speaker clarify it. Yeah. And since the government, this is a government motion, the government must have the right to decide when to put it to vote. Minister is not available at the moment. Order please, we have already scheduled a party leaders meeting now. I'll suspend for 10 minutes and we'll meet out the party leaders. Order please. සභාවේ මීට මොහොතකට ප්‍රථම ඇති වූ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණේ. ආණ්ඩුවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්‍රදාය අනුව තීරණ කිරීමේ අයිතිය සභානායකතුමා වෙත පැවරෙනවා. අද දින විවාද යෝජනා පිළිබඳ ඡන්දය ගැනීම සඳහා අවශ්‍ය යෝජනාව ඉදිරිපත් කළ යුත්තේද සභානායකතුමා විසින්. නමුත් ඒ අවස්ථාවේදී එතුමා යෝජනා කර සිටියේ මෙම යෝජනාව වෙනත් දිනෙන්ද කල්තමන් ලෙසයි. එම තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ ඡන්දය ගැනීමේ අවස්ථාව එළඹ නැති බව තහවුරු වෙනවා. ඒ අනුව මෙම කරුණ පිළිබඳව ඡන්ද විමසමක් පැවැත්වීම සඳහා අවස්ථාව එළඹ නොතිබූ බව පැහැදිලි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කොට එකඟ වූ පරිදි මෙම යෝජනාව වෙනත් දිනකදී නැවත වාරයක් සභාවට ඉදිරිපත් කිරීමට තීරණය විය.